මම මේ විශේෂයෙන් මේක පෙන්වන්නේ ළඟදී සමාජ මාධ්‍ය තුලින් එහෙම නැත්නම් රූපවාහිනියෙන් එක එක කතාව සීගිරියේ මේ සංචාරකයන් වෙනුවෙන් තියෙන වැසිකිලි පවා මේ වතුර බාල්දියක් උකත් ගෙනියන්න බැරි තත්ත්වයට බංකොලොත් වෙලා කියලා අසත්‍ය ප්‍රචාරයක් කරලා තිබුණා. මම ඇත්තටම මේක නිසා තමයි පෙන්වන්නේ මම සංචාරකයෝ පිළිබඳ කතා කරන කෙනෙක් නිසා මේ සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් මේ සීගිරියේ ඉතාම ලස්සනට සූදානම් කරලා තියෙනවා. ඒක අද නෙමෙයි. මේක අවුරුදු ගානකට කලින් ඉඳන් තියෙනවා. සංචාරකයන්ට වැසිකිලි 100 ගානක් මේ සීගිරියේ තියෙනවා. මම මේ ඇවිල්ලා තියෙන්නේ මේ සීගිරි පාමුල මේ සංචාරකයෝ ඉස්සරෙලා ආවම අපි සීගිරියේ මියුසියම් එක ගාවට තමයි සංචාරකයෝ බස්සන්නේ. ඊට පස්සේ එතනින් පස්සේ සංචාරකයෝ මෙතන ඉඳන් උඩට ගිහිල්ලා ඒ පැත්තෙන් බලාගෙන පාක් එකට තමයි බහින්නේ. ඒ පාක් එක බහින තැනත් මේ වගේම ඉතාම හොඳ ටොයිලට් තියෙනවා. ඒ සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සීගිරිය රජයේ සපයලා තියෙනවා. ඒකින්ද ඒ ගැන සැකයක් තියෙනවනම් අද ඔගොල්ලෝ එක අයින් කරගන්න තමයි මම මේ සංචාරකයන් එක්කම ඇවිල්ලා මේ වීඩියෝ එක කරන්නේ. නේ රකක් වප්ෂේ ඔත් you been the already Sigiriya, no? Yes, I How like is the it. Washroom is here, it's okay? It's a time for washroom. Yes, yeah. It's okay. It's okay? Let's go check. Yes. Very clean washroom. Water is good. And very clean everywhere, so... එනිසා මං කිය යුතුයි. රජය හැම දෙයක්ම කරන්නේ සංචාරක වැඩි වැඩියෙන් ගෙන්නන්නත් ඒ වගේම අද අපිට තියෙන ඒ ප්‍රශ්න ඒ සමහර ආර්ථිකයේ ගොඩනගන්න ඉතාම අත්‍යවශ්‍ය දෙයක් තමයි සංචාරක ව්‍යාපාරයේ සංචාරකයන් ලංකාවට එන්න. ඒ නිසා ඒවට අදාළ අවශ්‍ය දේවල් සංස්කෘතික අරමුදුලෙන් ඉතාම ලස්සනට ඒව කරලා තියෙනවා සීගිරියේ ඒ අදාළ බලධාරීන්. ඒ ගැන හිතලා තියෙන්නේ අද නෙමෙයි ඊට කලින්. ඒ නිසා මේ සංචාරකයගෙම අපිට කියවුණා ඒ අවශ්‍ය දේවල් තියෙනවා කියලා. ඒ නිසා රජය හැම දෙයක්ම සිදු කරලා සංචාරකයෝ තවදුරටත් ගේන්න වැඩ කරනවා කියන එක මට විශ්වාසයි. ඕගොල්ලොත් මේක දැක්කට පස්සේ මේ බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. Soap is good. See. Water good. And now dry our hands and check it. They have this paper. Yes. Paper or automatic dryer. Like hotel. It's okay.